හිි සිදිධාර සැරසීමට යොදාගත් පූදා ජය පාන්දර්ම ැහෙරේ ඉඳගත්තායි. ලා නිල් පෑගත් ජීන් කලසමකුත් කාාපෑග චීෂට් එකකු දෙෙනකත් පසු ඇය වෙතට ආාවේ වෙනදාර ඩ කෙල්ලූ ලෙවුන් පැහැගේ. මෙතක්ලලා කිලර යතු උන්නේෙ කොයිදෑ සිදනරමින් ජායාතමර සපුද දෙෙස කටඩපතින් ලාගත්තන බල න්නයි. ඉඳයට මිහෙමත් තෙන්නම ලස්සනයි. පත්මා කාමරයට පැමිණි ීවයි ජායා කෙටි ොන්්ඩේ දෙවරුමත සකසමින් අම්මා දෙෙස බැලුවයි. දැ පිියගෙන එන්නේ හේරවයන්නටගගේ මලක් නොේ දයි පත්ම ආශාවෙන් සිතුවායි. භාරගත්තර් වැඩි ඉවර කරන්න වෙයිද දන්නේ අම්මා? ජය පැවසේ ඇත්තරම් බීණ, භාර්ගත් වැඩ නිමාකරන්න නොවීම ඇත්තරම දුකගේ ඊීටත් වොඩ හහිටසිට අලු තවරු සේ ලැරබේ. ටික ක්‍රෑවනත් කමන්න ඉවර කරල මෙන්න ම මම මඟට ඇවිත් තින්නද. අම්ම පාර බලං ඉන්න එපා ම ශප්පගේ චර අංකල්ල එක්කාරි එන්නම් ඒ මනස්සේමට හරියාආදරේ. සකු ර ේලා ම ස්සෙට මැල්ලුව ඇත් එ එක ත්‍රීල්ලක එන්න පුලුව. ඔයා එපාකිවනිසා ෑම ඇතු වෙත්න්නේෙ දැම් බඩගද වැඩ කරන්න. මොනහරි කන්නන් අම්මේ අම්ම හදල කන්න මේ වැඩේ ඉවර කරනගල් ට ඉවසු වන්න ජාය නිවසන් පිටවේ ආන්ත ඉරලිය පාන්ද රාසේ මතුවෙත්තී. අසංග පෙරදා රෑම නාලකෝ මාර්ගම බෝඩීමට ගොස් අසග පෙදදා රෑම නාලෝ මාර්ගම බෝඩිමට කොස් රැන වද ගෙරනවත්තා ගත්තිේ මිතුන් දිදන්න රෑගෙර ර ස ිය තුනහතර හිස්කල. රට හරි ය ඉ බර ම්බවාගේ කොල්ලෙක් සැටිමිටල් කරන එසේ මෙසේ කෙල්ලෙක්ටබ කොටිම හරශෂනීටත්බෑ මට තේරන උබ හැරන කොට. නාලක රෑකා අවරේ බීමන්ද ගෙන කීවේ අසංක ජායා පිළිමදෝ කිව් පොස්සේ ඇයි පිළිමදෝ නාලාලකට පැවසු පොස හට ශල සැන්සිල්ලත් දන්නන්නේ. එතෙක් කදවෝත් තිබන ආදරෙන් බරවය. ඒකි මගේ මුළු ජීත වෙනස් කලා නාලක වෙලාට මේ ඔක්කම දමළගහල ඒකවු බඳින් හිතිනවා. අසංක හුගේ ආත්මේම නාලාලක අ්‍යස මෙෑරුවේ. ඒ ඹ නද කතාතරන්නේ. මිය නිවෙේ නේද නාල කැහෙවේ. නෑ වශන් මං ඇත්ත කියන්නේ. මටහරි ලෝප මද දැනවා. ඒවගේ කෙල්ලි කුල්ලික් හවින්න එක පාරයි. තම කාට තහවෙල්ල නෙද්ද. ඒගනි පුදම තාම පැකින් පිට අපරදේ නාල ිත්තයට බරව අසංගද දෙස බලාගෙන කල්පනනා කළේ. අසංග ොවත් පවලු ඉපද න පදර ගතිගන ඇති කොල්ලික ඕන බ ඕ දන. ඒ තු ේතර හැගින් බරව කතා කන නාලක ෙදිනකක් දගෙනනත. ඒද මච ආර්ශණ? යා සසිදුවකට බලෙන් දව් මලෙලික්කෝගේ මච බ සීරිස්දය කතා කරන්නේ ඔවු නාලක මං ජීදි පලනි වතාට සීරියස් පිට කතා කරන්නේ ඒත් වැඩක් නෑ. අසංක හල්ේ දුපත් අයින්සකෙල්ලෙක්බ ජයායට ඒක පාඩ ඉන්නදීප ොඩ්ඩක් හරි ඒජීතය දවර කළ තුමටයි පුතේ දුක පාාවවා. එයින්ද තමා නාළග මේතරන් ඉවසන්නේ ඒත්මං ආදරය කරන්න හරි ආසයමචං. බ ෙඩේ හදාගෙන ඉවර වෙලා බෙහත්තුව යන්නේ. ලෙඩ හැෙන්නන්නේ කියල නෙමේමච දැන් මේ ලෙඩක් නෙමේ වසංගතයක්ෙලා බ දැන්න මේ මර ෙල්ල මන් විදින දුක. අසං කාමරේ රෝසපෑකත් බිත්තිෙස බලා කිීවේ. මට තේනු අසක හෙත් එතන ජීවිතයන්න්නෙ පක් ආදරේ කියැන්නන්නේ ඔඹට මට පොඩි දෙයක් ුණනාට කෙල්ලෙක්ට ජීතතිය. විශෂ ජාාවගේ ගුප්ප තසරන කෙල්ලෙකට ඒෙකි තාතත් නෑ ලුනේද. අම්ම විතර ඉන්නන්නේ ඉතින් බලපං ඔබ ඒගේෝ කරගවල අතාාරරික්ණ දෙයන්නේ. මන්ද නාලගක ආදරේ කියන්නේ මෙච්ච බරපතල වරදද. සුන්දර වරද ඒත් දනෝ මහරි දුකයි තු? සමමාරයට ඒවරද මගේ අතින්වෙයි මං ඒකට දනුවම් විදිනව නාලක. ඒත් අරකෙල් මන් දන්නෑමචං අසංක කොඩාදරගුමේ නැදමත පෙරල්ලි කෝට අදරෙන් තුරූ කරගත්තිය. පුතා උදෙම නාලගත් එ එකගෙනයන්න අර කෙල්ලට ඒක තනීම කරන්න බෑ. පාන්දරම රණතුඟ මාත්මය අ සංකව කෞද්ධ කීවය. ඌූ ඇන්දි යාකුණේ නිදාව් නාලගක පස්සට පයින් පහරක් ගැසුයි. පෞපුූතා නැත්තම් වූ නැගටින් නෑම්ම යි සංගේතතින් හිීන කි ඒ නගිට ප. සිින්දු කියන්න බෑවන් නිදා ගනි නාළක නිින්දිින් කියද්දි අසඟ සිනාසේය අම්මා දෙෙස බැලුවේ. ඇයි කාමරින් පිටුවේ සිනාව අතදකරගෙනමේ. ඇතු දිෙම චාාවය දකිද්දි අ සංකට ඉහොලින් නොතිනී ඇයද වෙනදාරත් ොඩා සුන්දර. ශා හින්දිි මෙලඩීකක් වගේ. උඹාහරි. නාළ වානේ වීදුර අතරින් වඩාත් ලාං ළංව චයාගේ රුවදෙස බලා කිීවේ. මචම් මේ චාය අසඟ පපපුූ පුරවාගෙන චායාව නාලකට හඳුන්න්නා තුන්න්නේේ ඇයි නාලක දෙස බෙලේ තුනී ඉනාවත් දෙතොතර තබාගෙන. යාය මේ මගේ හොමයාළුව නාලක පුංචි බණ්ඩාර. ඔය ආලත්තෙති නව පරපුරි ගායක කවදරි කපුගේගේ තැනගන්න මූතමයි. කපුගේ අයියට එන්න බැරිවිෙන ශෝත මට තමයි දෙන්නේ. නාලක අදදි චාය දෙතුල්පට තදකර සංග දෙස බලා සිනස්සමයි. ඔච්චර හිනාවෙන්න පා පපුූ විිච්චන ඔයයි කියන්නට උඩට සිතුනී. මොක ද කලිසමට බෑල නාලක වීලා සිදදාාරය ඇතුළට ගේියබස අ සංග ජායාවිත ලං වැස්සවයේ. ගෞන් ඇදගෙන උඩනගින්ට බෑස ඇෑ ලැ්ජායාවෙන් කීවාය. අපි පල්ල ඉඳල බලායින්දී කියලද චායා හිනාව නෑස් පිමට රගෙන අසංකස් සමගම චාප්පුූ තුල්ට කියායයි. හරිම චාම් පින් පපට් ිසයි එක බල ශප්පගේ ගේ පාර් නිව ඩෙකරේෂන් නම් ඩක්මනය අසංක ඒක මොදයි වැලන්ටයිඉන්න එකට. නාලක් ඇද ජායග සිත පිරේගී ඉබේටම අසංක ඇදෙස බලා ඇසක් ගැසවායි එතකොට ඉතින් එක්කෙන කැවිත් නෑනි මෙයලට කා කලාව මවල දෙන්න අපිම ඉන්න ඔන්නනේද චායනගේ නාලත් කොනක් ගොඩක් ස තිබූ සුදු සාහරි ගොඩ අතකා කීවේ. සංග තවත් කම්කරුවන් හතර දෙනෙගොත් චයායගේ සහයට ස්වාදුම්න්නේ වරින්වර හෝ පිටතර් ගෝස් තේබීම රැගෙනනාවේ. කම්පනි අයිතිකාරය අද ටී බෝය වෙලා පව්. නාලක අසංකර විහිළු කළේ අසංක හැකේ හැමවිටම ඡායා ළඟට වී වුන්නේ. ඒ ඇ අතර් විලාසිතා ගාරය ඒකොන ඒ කොන හතර අතදා දසදහ ස්වාරයක් එකට අහම්මුවේ. ඒ හැම විටගම ජායගේ දෙන මුළුදු සිනාවක් සම බිමට බරවේ ගැලි ෑඇදස බලන්නේ නැ සිදා ගත්ත දසංක විනා ි දෙක නැමත ාදස බල. ය පින් ප රි බ එල්ලම ඒම මල්ල මනුවින් හට කරන්න සාපූනව තමාන්ගේ හදවත යයි මෝතක අසංකරසිතුුණ. නාලකාය මෙන්න මෙ ෙන්ටල් කල් මේ ල්ටික ගැවන හරි, යා නාලග ෙස මතද්‍ය හගේ ය දැවේ. තමට ස නොක එසේ අමතනනනන් කැමතියයි සිද කියන්නට ට සිතද. ප්‍රධාන පොකරු සැලසිල් දෙකර අවසාන ජායා බැල සංග දෙසේ. හොඳල්ස අසංග පො සැරසි බැල ායද දෙසේ. මගේ මනව ඩෙකරට් කලි යයි ඔහොට වී ෝොට කියන්නට චෛයට සිතුනිි. ඒත් එහැගිම ඇ හදවතේ රඳවාගත්තායි. නිල් පැගත් ආහසක් මෙන් අම්බරාස් ගැසූ සාරි මැද තිබූ සුදු පෑගත් ්‍රවම දෙස බල අංකඇසුයේ මේ පන්වටියක් පන්සල්ලංඉංගත්තේ ඒක අරගෙන පින්ස් ගාල සුන්සාරරි ඒගේ ඔතලතියන්නේ. අසංකට ඇත්තරම් පුදුමේ මේ හදෝද තරම් සුන්දරද. ඕ ලෝබගම සිීතිවේ ායයක් උඩ උස්සගර න හ රද මල මුණනන් ග වැට නටිය. ඒන ේරන ලගේ ෙට අතත් බායි. චයා ඕගේ ගතින් සුළත ගනිදී. අසංක බිම් බලාගන ඇයි දුරතුවායි. පොට ඉරිසිය ඇනේද. නාල රාසින් අසංකට පවසුන චායායට දැස්සුනි. පොපී තු න ිට්තිි දැදෙන් ගෙහි පිරිත ඇයට සිතුන. මොනෝ වෙන්න අනෝද මන්ද. ඇ අසරනෝ සිතුවායි. අනේ ජාය නොහිතු මෝතක කෑගෙක්වේ, අසංක දාවවල් ආහරයට අස අවන්හලින් කෑම් පැගට රැගෙන ෙදේ. ඕහ විලාස්සි ත ග රයට දෝග නාව චායා හන්ටේ. දි අය ඒ රුණ දුණන අල්ලාගෙන කඳු පුරවාගෙන උන්නයි. මොකද කරගත්වෙළමෝ, අසංකවුන් විතර එමින් ගසුවේ.